ඊළඟට අපි කුම්භලග්න හිමියන්ට කොහොමද කියලා විමසා බලමු. කුම්භලග්න හිමියන්ට මේ සතිය ප්‍රසිද්ධියට පත් වෙන්න කීර්ති නාම ඇති වෙන්න පුළුවන් සතියක් බව පේන්නේ. බලය ලබා ගැනීමට හැකි මේ සතිය බලය යනු යම් යම් ෘතිය රක්ෂතා පළපුරුදු දේවල් හා තනතුරු ආදී ලැබීමට යෝග්‍ය සතියක් බව පෙන්වන්නේ. විදේශගතව සිටින ඔබ සමහර විට ඇලුම් කරන විදේශගතව සිටින ඔබ ඇලුම් කරන ඔබටම උදව්පකාර කරන අයගේ පැමිණීමක් සිදු විය හැකි. ඒ නිසා එයට පූර්ව ලෑස්ති වීමක් ඇති කර ගැනීමක්ද සිදු වෙන්න පුළුවන්. නම ප්‍රසිද්ධියට පත් විය හැකි ඒ කියන්නේ ගමේ පලාතේ මිත්‍රයන් අතර ඔබ ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන්. එසේ නැත්නම් තමන් කළ හොඳ දේවල් කවුරුත් ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමක් සිද්ධ වීමට පුළුවන්. විදේශගත වීමට අවශ්‍ය ලීකීවිලි වල ප්‍රශ්නයක් හෝ යාමට අවශ්‍ය ලිපිගුණ අත්‍යවශ්‍ය බවක් ඇතිවීමෙන් අවුල් සාගත තත්ත්වයක් ඇතිවීමත් බැරි නෑ. රැකියා අවස්ථා උදා කරනවා. එහෙත් තාවකාලික වෙනවා. අදිසි සාමාන්‍යයෙන් අදිසි වැටීම් අදිසි තැලීම් ආදී ඇති කරන්න පුළුවන්. ස්ථානයේ පවතින අමනුෂ්‍ය දෝෂ හා මළගිය අයගේ කරදර ස්ථාන දෝෂ ඇති කරන්න පුළුවන්. රෝග පීඩා වශයෙන් අර්ශස් රෝග, උගුරේ අමාරු, දත් වල රෝග, ඇස් රෝග ආදී ඇති කරන්න පුළුවන්. ජය අංකයේ 169 ජය වර්ණයේ නිලිකොළ සුභ දිනේ බදාදා නැත්නම් සෙනසුරාදා. සතිය උපදේශනේ උදාසීනව අලසව වැඩ කිරීම නිසා දියුණුව පස්සට යයි. කඩිසර වෙහස නොබලා වැඩ කරන අයද දෙවියන්ගේ රැකවරණයේ පිහිටද ලැබෙනවා.